Hello, Hamotam. I born here, Piliganagolo, Okama, expert YouTube channel. Adamogan Yelden Nyani, Ape Vidya Padam Malave, Pasani Padam, Namevas, Vidya Padam Malave, Pasani Padame Tamai, Gana Dravya Maginatikar, and a Pedaniki and a Padamatamai, other Dawes the Mangogan Yelden Nyani. Okay, make culling videos by the May video Balanana, Okan Pulangway, Hatharani Padam Balana, Maggie channel like it, make a bellow of Tamai, Ugana may video Honda Ravat the Hadi Vine, Ethakor Moka, they make him bagakwage, Apik Patakaladine, Ape Namevas, and Hatharani Padam, Ugana take a palhead. Description එකේ link එක ඇති. ඔයගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා බලලා එන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැන්ටමත් බලලා නම් තියෙන මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඔයගොල්ලන්ට හොඳටම මේක ඔලුවට යයි. හොඳයි. එහෙනම් අපි වැඩි කතා නැතුව පටන් ගමු අපේ පාඩම කරන්න. उदाहरण එතකොට මේ කරපටිය පළල් බෑග් ගත්තොත් ඒව ගෙනියද්දි පොඩ්ඩක් ලේසි අපිට ඒක ගෙනියන්න ඒ උනාට ඒකේ බර එක සමාන වුණොත් තමයි අපිට ඒක ලේසි වෙන්නේ දැන් එහෙම ඒ වර්ග දෙකම බරින් සමාන පොත් බෑග් දෙකක් දෙකෙන් එකක ඇත්තේ සිහින් කරගමු පටිය හරිද ඊට පස්සේ අනෙක් කරපටිය පළල් වෙලා තියෙනවා මේ කරපටිය සිහින් වුවද පළල් වුවද පොත් බෑගේ බර නිසා ඇති වෙන බලය එකට සමාන වෙනවා. ඒ උනර මේ සිහින් වන විට ඒ කෙරෙහි ස්පර්ශ වන වර්ගඵලය අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපේ කරට අර පුංචි හීන රාමේ කරපටියක් තියෙන එක ගොඩක් පීඩනයක් අපිට කරට ඇති කරනවා. ඊට පස්සේ අර පළල් එක අපිට කම්ෆර්ටබල් විදිහට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ බලය එකම වද පටියේ වර්ගඵලය වෙනස් වෙන විට කරමත් දැනෙන තෙරපුම වෙනස් වෙන බව අපිට පේනවා. හරි. ඕගොල්ලන්ට මේක ප්‍රැක්ටිකල් ඕගොල්ලන්ට ගොඩක් දෙනෙක් දැනිලා ඇති මේක ඕගොල්ලෝ ස්කූල් බෑග් ගෙනියද්දි මේක ඕගොල්ලන්ට දැනිලා ඇති. බලය එකම වද මේ පටියේ වර්ගඵලය වෙනස් වෙන විට කරමත් දැනෙන තෙරපුම වෙනස් වෙන බව අපිට දැන් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා. ඊට අවශ්‍ය මේ බෑග් දෙකටම දමා ඇති පොත් ගණන වැඩි කරාම ඒ කරමතට දැනෙන තෙරපුම වැඩි වෙනවා. ඔන්න ඕක තමයි අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකෙන් මම කිව්වොත් මේකේ වෙන දේ මේකතරටි සිද්ධ වෙන්නේ මේ බෑගේ බර නිසා ඇති වෙන බලය කරමත පිහිටන පටි කොටසේ වර්ගඵලය පුරා බෙදී යාම ඒ කියන්නේ අපේ දැන් මේ බෑගේ බර නිසා ඇතිවන බලය කරමතට පිටින පටි කොටසේ වර්ගඵලය පුරා බෙදීමෙන් තමයි මේක අපිට එහෙම වෙන්නේ. මේ කරමතට දැනෙන තෙරපුම අපිට මේ වර්ගඵලය බෙදලා තමයි අපි අරන් තියෙන්නේ. මේ පටියේ පළල වැඩි වෙන විට එම බලය වැඩි වර්ගඵලයක් පුරා බෙදී යන නිසා කරමතට දැනෙන තෙරපුම අපිට අඩු වෙනවා. මෙවැනි අවස්ථාවකදී ඒකක වර්ගඵලය මත යෙදෙන බලය දැන ගැනීම අපට ගොඩක්ම ප්‍රයෝජනයක් වෙනවා. ඊට පස්සේ මම මෙහෙම කිව්වොත් මේ පීඩනය නමින් අපි හඳුන්වන්නේ ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලය අභිලම්භව යෙදෙන බලය කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපි මතක තියාගන්න ඕනේ පීඩනය නමින් අපි හඳුන්වන්නේ ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්භව යෙදෙන බලය කියන එක. ඊට පස්සේ අපි බලමු මේ පීඩනය කෙරෙහි බලපාන සාධක ගැන. දැන් මේ පීඩනය කෙරෙහි බලපාන සාධක ගත්තොත් ඒකින් දෙකක් මම කියන්නම්. මේකේ කරුණු දෙකක් තියෙනවා. ඝන ද්‍රවයක් මත යෙදෙන පීඩනය කෙරෙහි බලය බලපානවා. ඒක අපි ගොඩක් මතක තියාගන්න ඕනේ. මේකෙන් එන තහවුරු වෙන කරුණු දෙකක් තමයි ඝන ද්‍රවයක් මත යෙදෙන පීඩනය කෙරෙහි අපිට බලය බලපානවා. ඊට පස්සේ මේ බලය වැඩි කරන විට පීඩනයද වැඩි වෙනවා. ඒක අපි දැන් පොඩ්ඩක් අපි මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. එතකොට අපිට මේක මෙහෙම අපිට නිර්වචනය කරන්න පුළුවන්.
පෘෂ්ඨ වර්ගයේ වැඩි වෙන අවස්ථාවේදී පීඩනය අඩු බවත් පෘෂ්ඨ වර්ගයේ ඵලය අඩු අවස්ථාවේදී පීඩනය වැඩි බවත් අපිට මෙතනදී පැහැදිලි කරගන්න පුළුවන්. හරි. මේ අනුව අපිට නිගමන කිහිපයකට එළඹෙන්න පුළුවන්. හරි. ඒව තමයි ඝන ද්‍රවයක් මගින් ඝන පෘෂ්ඨයක් මත ඇති කරන පීඩනය බලයේ ක්‍රියා කරන පෘෂ්ඨ වර්ග ඵලය මත බලපාලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් කාරණාව තමයි පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙන විට පීඩනය අඩු වෙනවා. ඒක අපිට මතක තියාගන්න ලේසියි. පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙද්දි පීඩනය අඩු වෙනවා. ඊට වගේම පෘෂ්ඨ වර්ග ඵලය අඩු වෙද්දි පීඩනය වැඩි වෙනවා. ඒක අපි තක්ගාල මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කරුණු ඇසුරෙන් අපිට මෙහෙම එක නිගමනයකට එන්න පුළුවන්. ඒ තමයි පෘෂ්ඨය මත වස්තුව මගින් ක්‍රියා කරන අභිලම්භ බලය අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ග බලය. මේ කරුණු දෙක තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ දෙකෙන් තමයි අපි ඉස්සරහට ගණන් හදන්නේ මේ පීඩනය ගැන. හරි. දැන් මේ ගණන් හදන එක ගැන කතා කරද්දී ඒකක වර්ගඵලයක් මතට එම වර්ගඵලයට අභිලම්භ වේදෙන බලය අපි හඳුනන පීඩනය කියලා. මේ ඝන පෘෂ්ඨයක් මත ඝන ද්‍රවයක් මගින් ඇති කරන පීඩනය අපිට සමීකරණයක් මගින් විසඳ ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පේන්නන්නේ ඒ පීඩනය මනින සමීකරණය. ඒකේ කියලා තියෙන විදිහට පීඩනය සමාන වෙනවා බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය බෙදීම අභිලම්භ බලය. ඒකෙන් කියන්නේ මේ පීඩනය එහෙම නැත්නම් ප්‍රෙෂර් එක සමානයි බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ ඒරියා එක. ඒ කියන්නේ මේ බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. එහෙම නැත්නම් ඒරියා එක. ඒරියා එක කියන්නේ ඉංග්‍රීසි වලින් කිව්වොත් මේ ඒරියා එක කියන ලකුණ තමයි ඒ අකුණ තමයි අපි භාවිත කරන්නේ මේක සම්බන්ධ විදියට ලියද්දි. ඒ කියන්නේ මේ පීඩනය එහෙම නැත්නම් ප්‍රෙෂර් එක සමානයි ඒරියා එක බෙදීම එහෙම නැත්නම් බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය බෙදීම අභිලම්භ බලය කියන්නේ ෆෝස් එක. ඔන්න ඔය විදිහට අපිට මේ පීඩනය මගින් සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් කොහොම යද්දි පීඩනය මැනීමේ ඒකකයේ විදිහට නිව්ටන් වර්ග මීටරේට නිව්ටන් කියලා අපිට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට බෙදලා එන උත්තරේ අපිට ගන්න පුළුවන් වර්ග මීටරේට නිව්ටන් කියලා. අපිට ඒක ගණන් හදද්දී පොඩ්ඩක් පැහැදිලි වෙයි ඉස්සරහට. ඊට පස්සේ මේ ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් කියන ගණිතඥයාට ගරු කිරීමක් වශයෙන් තමයි මේ ඒකකය පැස්කල් කියලා එහෙම නැත්නම් PA කියලා අපි හඳුන්වන්නේ. මේකේ තහවුරු වෙනවා එක වර්ග මීටරේට නිව්ටන් එහෙම නැත්නම් මේ වර්ග මීටරේට නිව්ටන් එකක් සමානයි පැස්කල් එකකට කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ පැස්කල් එකක් සමානයි වර්ග මීටරේට නිව්ටන් එකක්. හරිනේ. ඔබට මේ පින්තූරේ බලද්දී ඔයගන්ට එක පැහැදිලි වෙයි. දැන් ඊට පස්සේ අපි යමු ගණන් හදන්න. මේ ගණන් හදද්දී ඔයගන්ට ඔය පෙන්වන විදිහට මම කියන්නම්. දැන් අපිට දීලා තියෙන ප්‍රශ්නේ තමයි වර්ගඵලයේ මීටර් 2යි වර්ග මීටර් 2ක් වන පෘෂ්ඨයක අභිලම්භව නිව්ටන් 300ක බලයක් යෙදුව විට එහෙම නැත්නම් පැස්කල් නිව්ටන් 300ක බලයක් යෙදුව විට පෘෂ්ඨ මත ඇතිවන පීඩනය කොපමණද කියලා අහන්නේ. ඊට පස්සේ ඔය පෙන්නන විදිහට ඒක අපිට සුළු කරගන්න පුළුවන්. අපි දන්නවා පීඩනය හොයන්නේ කොහොමද. පීඩනය සමානයි බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය ඒරියා එක බෙදනවා අභිලම්භ බලය ෆෝස් එකෙන්. ඊට පස්සේ මේක දැන් අපිට දීලා තියෙන විදිහට මේකට ආදේශ කරගන්න තියෙන පීඩනය සමානයි බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය මොකද මෙතන වර්ග මීටර් 2ක්. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ අභිලම්භව යොදන මේ බලය. ඊට පස්සේ බලය තමයි නිව්ටන් 300ක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ 302 බෙදුවහම එනවා 150ක් කියලා උත්තරය. ඒකට අපි දාන මේ ඒකකයේ තමයි වර්ග මීටරේට නිව්ටන් කියන එක. ඊට පස්සේ ඒක පැස්කල් වලට හරවද්දී අපි දන්නවා වර්ග මීටරේට නිව්ටන් 1ක් සමානයි පැස්කල් 1ක් කියලා. ඊට පස්සේ අපිට ඒක 150යි පැස්කල් කියලා දක්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට ඒ වගේ ගණන් හදන්න පුළුවන්. ඔයගලන්ට ඒවා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයගලන්ට එක එක ගණන් ලියලා. ඊට පස්සේ අපි කතා කරමු මේ පීඩනයට බලපාන සාධක අවශ්‍යතාව පරිදි වෙනස් කරගන්නේ කොහොමද කියලා. දැන් ඕගොල්ලෝ උදාහරණයක් විදිහට ගමු. අපි උදාහරණ කිහිපයක් කතා කරමු. පළවෙනි උදාහරණ විදිහට ගමු පිහියක්. දැන් මේ පිහියකින් අපි එළවලු කපද්දී ඒකට කැපීම අපහසු වෙනවා. ඒ කියන්නේ මේ අපි දැන් පිහියෙන් ගොඩක් කාලයක් කපද්දී කැපීම මේ අපි කියනවා මේ පිහිය මොට්ට වෙලා කියලා. මේ ගෙවිලා කියලා.
ඊට පස්සේ මේ පිහ ගෙවි ගෙවුනහම අපි ඒක මුවහත් කරනවා. ඒ මුවහත් වීමේදී පිහ දාර ඉතාමත් සිහින්න මේ සිහින් වෙන නිසා ඒක ඒකේ වර්ග ඵලය අඩු වෙන එක තමයි එතනදී වෙන්නේ. එවිටේ මගින් යෙදෙන පීඩනය ගොඩක් වැඩි වෙනවා. එතකොට අපිට ලේසිය මේ එළවලු කපන්න පුළුවන්. ඊට පස්සේ තව උදාහරණයක් විදිහට ගමුකෝ. අයිස් මඩල් ඉස්සයාමේ ක්‍රීඩාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති අයිස් ස්කේටින් කියලා අපි කියන්නේ. මේ සපත්තු එක පතුලේ මේ දැන් මේ අයිස් ස්කේටින් වලදී මේ පතුලේ පිහිනේ පිහිදාරයක් වගේ එකකින් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ මේ පිහිදාරය වගේ එකකින් වෙන්නේ මේ අඩු වර්ගඵලයක් සහිතව සාදලා තියෙන එක. ඊට පස්සේ මේ සපත්තුව පැලඳ සිටිනාගේ අයිස් මත ඇතිවන අධික පීඩන නිසා අයිස් තිය වෙනවා. ඊට පස්සේ අපිට පහසුවෙන් මේ අයිස් මත ලිස්සලා යන්න පුළුවන්. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ලොකු කන්ටේනර් ටිපර් වගේ ලොකු ට්‍රක් ලොරි රථ කන්ටේනර් වගේ වාහන පාරේ යද්දි මේ පාර මත යෙදෙන පීඩනය වැඩි වෙන නිසා ඒගොල්ලෝ මේ පාරවල් ඉක්මනට අබලන් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මොකද්ද කරලා තියෙන මේ උපක්‍රමය තමයි මේ වාහන වලට පිටපැසර රෝද දෙක ගානේ අපි යොදනවා. ඊට පස්සේ එතකොට මොකද වෙන්නේ මේ පාර සමග ගැටෙන වර්ගඵලය වැඩි වෙන නිසා මේ පාර මත යෙදෙන පීඩනය අඩු වෙනවා. එතකොට අපිට මේ පාරවල් අබලන් වීම සිද්ධ වෙන්නේ නැහැ. මේකෙන් ඔන්න ඔය විදිහට අපේ පාඩම ඉවර වෙනවා. මේකෙන් අපි කතා කරා මේ බලය කියන්නේ මොකද්ද, මේ බලයේ තියෙන පීඩනය ගැන, ඊට පස්සේ මේකෙන් අපිට ඒක මනින විදිය, ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් ගැන මේ පාඩමෙන් කතා කරා. ඒ වගේම කියන්නද බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවට. ඒ වගේම කියන්න ඕනේ මගේ Facebook group එකක් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට මම මේකේ තියෙන ඔය පින්තූර ඒවා වගේ පෑස් පේපර්ස් පොත් ඒ වගේ ඒවා මම ඔයකට යොමු කරනවා. ඔයගොල්ලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තවත් වීඩියෝස් ඕන අනිවාර්යයෙන් පල්ලෙහා ලයික් බටන් එක ඔබන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ දැනුම බෙදා ගන්න ඕන කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේ මොකක්ද මගේ ප්‍රශ්න තියෙනවද, මම මොනවා හරි වැරදිද කියලා දුන්නා කියලා හිතනවා නම් ඔයගොල්ලෝ ඒක කමෙන්ට් එකකින් පල්ලෙහා කියන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මේ වගේ videos හැමදාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ පැත්තෙන් එන එහා පැත්තෙන් එන bell icon එකත් ඔයගොල්ලන්ට click කරන්න පුළුවන්. එතකොට මගේ notifications video එකක් දාපුවම ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට. අදට මම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට සුබ දවසක්.